අද අපි ගෙවතු වගාව විශේෂාංගය තුළින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මල් වවන අයට බහුලව මූණ පෑමට සිදුවන තවත් එක් ගැටලුවක් සහ එම ගැටලුවට විසඳුම් පිළිබඳවයි. ඒ තමයි සමහර මල් අතු කොයි විදියට පසේ හිටෙව්වත් මුල් ඇදීම සිදුවෙන්නේ නැහැ. ඒ වගේම මුල් අද්දව ගන්න හරිම අමාරුයි. උදාහරණයක් ලෙස බොහෝ විට රෝස අතු මුල් අදින්න ගොඩාක් කාලයක් ගන්නවා. සමහර විට ඒවා පැලවෙන්නේත් නැහැ. ඒට විසඳුමක් ලෙස රූටින් හෝමෝන භාවිතය සිදු කළ හැකියි. රූටින් හෝමෝන ප්‍රධාන වර්ග දෙකක් වෙළඳ පොලෙන් ලබාගත හැක. එනම් පවුඩර් සහ ජෙල් විදිහට විවිධ වෙළඳ නාමවලින් ලබා ගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ මගේ දකුණු අතේ තියෙන්නේ හෝමෝන් පවුඩර් එක. ඒ වගේම වම් අතේ තියෙන්නේ ජෙල් එක. හොඳයි. අපි බලමු කොහොමද මේ පවුඩර් එක සහ ජෙල් එක ඇප්ලයි කරන්න කියලා. ඉස්සෙල්ලාම බලමු පවුඩර් එක ඇප්ලයි කරන විදිය. පළමුව හෝමෝන් අඩංගු කුඩා බෝතලේ පියන විවෘත කරගෙන ඉන් පසු එහි සීල් කර ඇති ආවරණය සෙමින් ඉවත් කරන්න. පසුව පැලකිරීම සඳහා තෝරාගත් දඬුවල පසට යටකර සිටුවන කොටස මෙම පවුඩර් එක මත ගිල්වා ඉන් පසුව ඒ පිටතටගෙන පසට යටකර සිටුවාගත හැක. එමගින් කෙටි කාල පරාසයක් තුළ එම මල් අතු සහ දඬු කැවලි ප්‍රරෝහණය කරගත හැකි වේ. ඊළඟට අපි බලමු ජෙල් එක කොහොමද ඇප්ලයි කරන්න කියලා. පළමුව ජෙල් එක අඩංගු කුඩා බෝතලේ පියන විවෘත කර පසුව සීල් කර ඇති ආවරණය සෙමින් විවෘත කරගන්න. මෙහි මම හිතනවා ඔබට පැහැදිලිව බෝතලය තුළ තියෙන ජෙල් එක පේන්නේ නැහැයි කියලා. ඒක නිසා මම එම ජෙල් එක ග්ලාසයකට ගන්නවා. ඊට පසු පැලකිරීමට අවශ්‍ය අතු කැබැල්ලේ හෝ දණ්ඩේ පසට යටකර සිටුවන කැපුම් කෙළවර මෙම ජෙල් එක තුළ ගිල්වා පසුව ඒ පිටතටගෙන ඉන් පසු පසට යටකර සිටුවීම සිදු කළ හැකි. එමගින් කෙටි කාල පරාසයක් තුළ මුල් අද්දවා ගැනීමට අසීරු සහ මුල් ඇදීම ප්‍රමාද වන මල් අතු පහසුවෙන් මුල් අද්දවා ගත හැකි. අවසානයේ අවශ්‍ය නම් සුදුසු දිලීරනාශක ස්ප්‍රේ කිරීම සිදු කළ හැකි. නමුත් ඒ මෙහිදී අනිවාර්ය නොවන බව මතක තබා ගන්න. පසුව රෝපණය කළ මාධ්‍ය රෝපණය වෙනතුරු ප්‍රොපගේටරයකට තබා තැබීම සිදු කළ හැකි. එමෙන්ම දඬු සහ මල් අතු තෝරා ගැනීමේදී දිග අඟල් 6-4ක් පමණ දඬු කැබලි තෝරා ගන්න. පසුව පසට යටකර සිටුවන කෙළවර අංශක 45ක් පමණ ඇලයක් සිටනසේ කපා ගැනීම ඉතා යෝග්‍යයි. ඉන් පසු හෝමෝන් ගැල්වීමට පෙර දඬුවල එම කැපුම් කෙළවර ජලයේ ගිල්වා හෝ තෙත රෙදිකඩක ඔතා තැබීම සිදුකර පසුව රෙදිකඩ ඉවත් කර ඉහත හෝමෝන ගැල්වීම සිදු කිරීමෙන් ඉහළ ප්‍රතිඵල ලබාගත හැකියි.